මම මීට මාස 1 මාසයකට පමණ පෙර 27 දෙක යටතේ ප්‍රකාශයක් කරලා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම හා භාණ්ඩාගාරයේ ලේකම්තුමා අතර ඇති වූ එකගතාවයේ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මා ඉල්ලා සිටියා. ඒ වෙලාවේදී ලොකුගේ අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට එකඟ වුණා එළබන සතිය ලබා දෙන්නම් කියලා. දැන් සති 6කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තිබෙනවා. තාමත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ නැහැ. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි මෙම ගිවිසුම අත්සන් කිරීමේ ඒ කාර්ය සිද්ධ වෙන්නේ මුදල් අමාත්‍යංශය. එතර අපිට ඒ පිළිබඳව බලශක්ති අමාත්‍යංශ විදුලි බල අමාත්‍යංශ විවාදේ දවසේ සාකච්ඡා කිරීමෙන් පළකුත් නැහැ. ඒතර 10 වෙනිදා මුදල් අමාත්‍යංශ විවාදේ පැවැත්වෙනවා. ඒතර භාණ්ඩාගාර ලේකම්තුමා අපේ රටේ ජාතික සම්පතක් සහ ඉදිරි මිලදී ගැනීම ඇමරිකානු සමාගමක් එක්ක එන ලද එකගතාවයන් පාර්ලිමේන්තුව අපිට දැනගන්න ඕන. ඒ ගිවිසුමේ යම් අඩුපාඩු තිබෙනවා නම් යම් කරුණු තිබෙනවා නම් අපිට 10 වෙනිදා විවාදයට ගත යුතුව තිබෙනවා. නමුත් ගරු කතානායකතුමනි දැන් සැලකිය යුතු කාලයක් ගත වෙලා තිබෙනවා මේ පාර්ලිමේන්තුවේම ගිවිසුම ඉදිරිපත් කළා නේ මොකද ලොකුගේ විදුලි බල අමාත්‍යවරයා එකඟ වුණා මේ පාර්ලිමේන්තුවට මේ ගිවිසුම ඉදිරිපත් කරන බව දැන් සැලකිය යුතු කාලයක් ගිහිල්ලා තියෙනවා මාද ඒ වගේම මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබෙන එකත් ඇත්තද කියලා දැනගන්න ඕන එහෙම ගිවිසුමේ වගන්තියක් ඇතුළත් කරලා තියෙනවාලු අවුරුදු දෙකක් යනතෙක් මේ ගිවිසුම සමාජයට මහජනයාට ප්‍රකාශයටපත් නොකරන බව ඒතර එහෙම එකක් තියෙනවද කියලාත් අපි දැනගන්න ඕන එනිසා ගරු කතානායකතුමනි විදුලි මුදල් අමාත්‍යවරයාට මුදල් අමාත්‍යංශය බලතල ලැබී තිබෙන එක ඇත්ත. හැබැයි ඔහු නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසක්. එනිසා උට හිත හිතු දේ කරන්නත් ජනතාවට සංගවා වැඩ කරන්නත් ජනතාවට කරුණු ඉදිරිපත් නොකර සිටින්නත් අයිතියක් නැහැ කියන එක තමයි අපේ පිළිගැනීම පොදු පිළිගැනීම. රට පිළිබඳව රටේ බලශක්තියන් පිළිබඳ යම් එකඟතාවයක් වෙනවා නම් මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි. මට ලැබී තිබෙන තොරතුරු අනුව ගරු කතානායකතුමනි ගිය සතියේ කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරා මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ කැබිනට් පත්‍රිකාව මාගාව තිබෙනවා එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කොට තිබෙනවා ඇමුණුමක් ලෙස මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නමුත් මා දන්නා පරිදි කැබිනට් මණ්ඩලයට ඇමුණුමක් ලෙස හෝ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙලා නැහැ ඒ වගේම එදින්දා එදා කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වේලාවක් ඇදිලා ගිහිල්ලා ඒ පිළිවන් සාකච්ඡාවක් සිදු නොවුණු බව තමයි මට වාර්තා වෙන්නේ මම දන්නේ ඒක අමාත්‍යතුමාට මා නිවැරදි කරන්න පුළුවන් මම වැරදි නම් කෙසේ වුවත් මා දන්නා පරිදි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා ඒ පත්‍රිකාව මා සතුව තිබෙනවා නමුත් ඒ පත්‍රිකාවේ ඇමුණුමක් තිබෙන බව තිබෙනවා මේ ගිවිසුම නමුත් එවැනි ගිවිසුමක් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කළා නැහැ ඒතර අපේ රටේ බලශක්තිය පිළිබඳව ගෑස් මිල දී ගැනීමේ අනාගතය පිළිබඳව තනි පුද්ගලෙක් හෝ දෙන්නෙක් ඒ කියන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතාත් පමණද මේකට මුළුමනින්ම වග කියන්නේ මේ කැබිනට් මණ්ඩලය දැනගත යුතු පාර්ලිමේන්තුව දැනගත යුතු ජනතාව දැනගත යුතු දීර්ඝ කාලයක් අවස්ථා දෙකකදී මා පාර්ලිමේන්තුවේදී මේක විමසා තිබෙනවා තාමත් මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නැහැ එනිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සඳහා ඔබතුමාත් ලබා දෙනු ලබන නිර්දේශය කුමක්ද කියලා ඔබ 10 මුදල් අමාත්‍යංශ විවාදේ පැවැත්වෙනවා ඉතින් එදාට අපිට මේ ගැන කරුණු සාකච්ඡා කරන්න ඕන අපි අදාළ අමාත්‍යවරුන්ට ඒ බව දැනවල යවන්න අදාල අමාත්‍යවර මං හිතන්නේ ලොකුගේ අමාත්‍යවරයා තමයි විදුලි බල අමාත්‍යවර නමුත් ඔහු මා හිතන්නේ අසනීපින් වෙන්නේ නැති මම හිතන්නේ මොකද මම අර ගිවිසුම ඉල්ලපු දවසේ ඉඳන් පාර්ලිමේන්තුවේ නෑ අසනීප නැතුව ඇති ඉතින් ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා කෙසේ වුවත් ගරු කතානායකතුන් දැන් ඔබතුමා මොකක් හරි පාර්ලිමේන්තුවට කියන්න දැන් පාර්ලිමේන්තුව අපිට එකඟ වී තිබෙනවා මාස 1 මාසයකට වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා ඒතර අපි මේකෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පළක් නෑනේ අමාත්‍යවරයා අපිට එකඟ වෙනවා නමුත් එකඟතාවයෙන් බිඳිනවා ඔබතුමාගේ වගකීම අපේ අයිතිවාසිකම් රකින්න ඒ කියන ලද එකඟතාවයන් පුරක් ඒක දැන්නේවත් කරන්න ඔබනේ මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට මේ ඉල්ලන්නේ ඔබතුමා නියෝගයක් දෙන්නේ ඒ අදාළ ඇමතිවරයාට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා හරි ඔබතුමාට බල ඔබතුමා බලතල පාවිච්චි කරන්න ඒක අපි අවධානය යොමු කරන්න අග්‍ර හිටපු අග්‍රාමාත්‍යතුමා නායකතුමනි අග්‍රාමාත්‍යතුමා අර කතානායකතුමනි මේ ගැන වන් වර ප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා මං හිතන්නේ අපේ සුමන් ජන්මන්තුමා පැමිණියෙන් පස්සේ අපිට සභාව වෙන මාස හරි ගන්න පුළුවන් නැත්තම් මේ මාසෙත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිවිසුම. ඇයි මේ ගිවිසුම මෙතෙන් ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ පබ්ලික් ෆයිනෑන්සර්ස් අද මෙතන තියෙනවා මේ පාර්ලිමේන්තුවේ දිනෙන් දින අපි මේ අමාත්‍යංශ කතා කරනවා. මේ ඔක්කොම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඉදිරිපත් කරන එක මං හිතන්නේ ඇමතිවරයෙක්ට කියලා වැඩක් නැහැ. මොකද මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් අත්සන් කළා බලශක්ති අමාත්‍යතුමාට කියන ඉදිරිපත් කරන්න. ඉතින් මේක අත්සංකරේ මුදල් අමාත්‍යංශ ලේකම්නේ. එතුමට නියෝගයක් දෙන්න මේක පාර්ලිමේන්තුවේ ඔබතුමාට ඉදිරිපත් කරන්න කියලා හිට. එතකොට හෙට දවල් අපිට දෙන්න පුළුවන්. අද නියෝගයක් දුන්නොත් මුදල් අමාත්‍යංශ ලේකම්ට.
ආටිගල මහත්මයාට මේක අද ඉදිරිපත් කරන්න කියලා ඔබතුමාට එතකොට හෙට වෙනකොට අපිට ලබලා දෙන්න පුළුවන් එච්චරයි අපි අහන්නේ මෙතුමා මෙතුමා කිව්ව එක මමත් හිතේ ඇදා කතා කරද්දී ඒක සාමාන්‍ය ඉල්ලීමක් කොහොමද අපි මේ විවාද කරන්නේ මේවා ඉදිරිපත් කරන්නේ නැත්තම් දැන් මන් දැක්ක සම්පූර්ණ කරුණු මේ ප්‍රශ්න කීපයකට මේ සභානායකතුමා අනික කැමතුරු පිළිතුරු දුන්නා අන්න ඒව අපිට ඇයි බැරි මේක මෙතෙන්ට ඉදිරිපත් කරන්න ඉතින් මං කියන්නේ ඇමතිවරුන්ට කියන්න ඕම නැහැ මේක අත්සංකරේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒක වගකීම තියෙන්නේ වෙනත් ඇමතිවරයෙක්ට ඉතින් එහෙනම් අපි බලා ගන්න ඕන මුදල් ඇමතිතුමා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් ඇමතිතුමාගේ යටතේ නෙමෙයි වෙනම ස්වාධීනව මේක අත්සංකරේ ඒ නිසා ඔබතුමාට ඒ නියෝගය දෙන්න පුළුවන් සභානායකතුමා මේ කාරණය සම්බන්ධව හිටපු අගමැතිතුමත් අනුර කුමාර දිසානායක මැතිතුමත් ඉදිරිපත් කළා වෙනවා කලිනුත් ඉදිරිපත් කළා ඒ අවස්ථාවේදී විදුලි බලය කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා එකඟ වුණා සභාවට එය ඉදිරිපත් කරන්න ඉතින් යලිත් අපි අමාත්‍යතුමාට ඒ පිළිබඳ දැනුම් දෙන්නම් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාලට මේ කාරණේ යලි නැගීම ගැන බට් ඐ මස් මේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මතක් කරන්න ඕනේ එතුමගේ කාලේ නම් මේ කිසිම සම්ප්‍රදායක් නීතියක් රීතියක් මුදල් මලතල ගැන කිසිවක් අපි අහනකොට පිළිගත්තේ නැහැ ඉතින් මම බොහොම හොඳයි මේ එතුමා විරුද්ධ පක්ෂයට ගියාට පස්සේ මේවා ගැන යලි අධ්‍යයනය කරමින් අලුත් දෙයක් කරන්න පුළුවන්ද කියලා දරන උත්සාහයට මේ ලක්ෂ්මන් ගිරියාල මැතිතුමාත් ඒ කාලේ මෙතන ඉඳන් අපි ඉල්ලන දේවල් දෙන්න බෑ කිව්වා දුන්නෙත් නැහැ දුන්නෙත් නැහැ ෆයිනලි ෆයිනලි මේ මට මතකයි බන්දලකෝන මැතිතුමම අපේ මහින්දානන්ද මැතිතුමාලා ඒ විශේෂ විවාදේ එනතුරු මාස ගණනාවක් ගත වෙලා එනතුරු අම්මන්තොට මේගොල්ලන්ගේ ඩීල් එක නැහැ කියලාමයි කිව්වේ මේ ඒක නිසා මේ පාර්ලිමේන්තු බලතල පිළිබඳ අපි විශේෂයෙන් ගරු කතානායකතුමා කැඳවලා අපි සාකච්ඡා කරමු මොකද්ද ගේන්න පුළුවන් බලතල යටතේ කියන එක ස්වාමිසදී නායකතුමා අපිට පෙන්නනවා නම් ඒ හැන්සාඩ් වල මොකද්ද ඔබතුමා ගත්තේ ප්‍රශ්නේ මොකද්ද අපි දුන්නේ පිළිතුර කියලා අපි මෙහෙම වෙනම විවාද තියමු මම මෙතෙන්ට අහන්නේ මෙතුමා අහන්නේ වෙන ප්‍රශ්නයක් එතු නෝ 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 No, no, no. I you know, we that you are taking a stand. We gave you the oversight committee. Yeah, you refused. No, honorable. We had so many different questions raised. No, honorable leader of the house. ඔබතුමා හිටපු අගමැති කිරියල් මාත්‍යා ඔබතුමාගේ සංවිධායක නෙමෙයි සභානායක මෙතන අපි අහන්නේ කිසිම ලියකියවිල්ලක් දුන්නේ නැහැ සභානායකතුමා සමරසිංහ ඇමතිතුමා සභාවට ඉදිරිපත් කරන දවස දක්වා මේක තමයි ඇත්ත නමුත් අපි යලිත් නිවැරදි මොකද්ද කියලා කතානායකතුමා ඔබතුමා පාර්ලිමේන්තු බලතලනුව අපි කොහොමද ඉදිරිපත් කරන්න අපි ඔබතුමාට කියන්න ඉදිරිපත් කරන්න Yeah, the reference to me, so I like to say අපි ඔක්කොම we have appointed all the oversight committees to get all the information they wanted. There are no oversight committees now. But if the honorable minister said there's something he asked me and I didn't give me the Hansard. If that is so, I will explain. But this is not a question I given to the minister. මෙතන කියන්නේ මේ කැබිනට් එකට දුන්නේ නැහැ කියලා. ඉතින් කැබිනට් එකට දුන්නේ නැත්නම් ඒකයි අපි කියන්නේ මේ ලේකම්තුමාට මේක ගේන්න කියලා. මේ මේ ඇමතිවරයා දැක්කද අපි දන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් කියන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇමතිතුමා යටතේ නෙමෙයි ඒ ඇමතිතුමා යටතේ නෙමෙයි ක්‍රියා කරන්නේ. ඒ ඇමතිතුමාට පුළුවන් එතුමගේ ලේකම්ට උපදෙස් දෙන්න විතරයි මේක අපිට ලේකම්තුමාට කියලා මේක ඉදිරිපත් කරන්න කියලා එච්චරයි ඔව් කිරියල් මන්තුතුමා කෙටියෙන් ඔව් කෙටියෙන් මම සභානායක කාලේ ආණ්ඩුවෙන් ඉල්ලපු හැම ලියකියවිලක්ම දුන්නා හරි අපි විපක්ෂයෙන් ඉල්ලලා අපි දුන්නේ නැත්නම් ඒක ඩම් කරන්න කියනවා අනිත් එක ගරු කතානායකතුමනි මම හැමදාම කියන ඔබතුමා මේ ආණ්ඩුවේ නියෝජිතයා නෙවෙයි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ආරක්ෂා කරන පුද්ගලයා හරි මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට
එතකොට මේ මේ ලියවිල්ල පාර්ලිමේන්තුවට දෙන්න ඔබතුමා නියෝගයක් කරන්න. ඔබතුමා නියෝගයක් කරන්න යන්නේ ඒකනේ වෙලා තියෙන්නේ. Right. Right.